සාමාන්‍යයෙන් මේ ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකකට කනෙක් වෙන හින්දා හරිම ලේසි මේ අපිට පාරවල් හොයාගෙන යන්න. අනිත් එක ඒවා මේ බෝඩ් වල ගහලා තිනවා, දැන් මෙතන ගහලා තිනවා KTM එක තිනවා කියලා. ඔව් මෙන්න මෙතන දාලා තිනවා. මේ තින්න KTM KTM සිටියා ජයා මේ PJ KL වලට යන එක. දැන් KTM එක කියන්නේ මෙතන KTM line එක පේනවා. ඔබට KTM එකේ තමයි යන්නේ. KTM කියන්නේ සාමාන්‍ය මම එදත් කිව්වා. මම ඔයගොල්ලන්ට එදා KTM එක ගැන මම හිතන්නේ මම මේ වීඩියෝ එක තාම දාලා නැහැ. මේ වීඩියෝ ඊට කලින් හරි. KTM කියන්නේ මේ කියන්නේ පොළොව මට්ටමින් යන්නේ. නමුත් මේකත් ඉලෙක්ට්‍රික්. මොකද 1995 ඉඳන් මේ රටේ හැම රේල්වේ එකක්ම දුවන්නේ ඉලෙක්ට්‍රික්. ඉතින් මේ KTM එක පවා ඉලෙක්ට්‍රික් යන්නේ. ඉතින් දැන් අපි KTM එකට යනවා. KL Central අපි යන්නේ KL Central වලට. පාරක් පාරවල් ඉතින් වාහන යනවා. ඊආර්ටී එකේ ඉඳන් නැ KTM එකෙන් අපි KTM එක යන්න හදන්නේ. මේ තියෙන්නේ මෙහෙ තියෙන සාමාන්‍ය KTM ස්ටේෂන් එකක්. සෙනඟ නම් හරිම අඩුයි අද. මෙතන සෙනඟ අඩුයි කියන්නේ අපි යට්ටේ මෙතන ෆොටෝ ගන්නවා කියන එක. ඉතින් අපි ඒ වගේ තමයි හරියට කියන්නේ. දැන් මෙහි ට්‍රේන් ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ මම හිතන්නේ ඔක්කොම ට්‍රේන් ඉලෙක්ට්‍රික් මම හිතන්නේ. ඔව් 1995 ඉඳන් මෙහි ට්‍රේන් ගොඩක් තිබ්බේ. මේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් තිබ්බේ 1995 ඉඳන්. මේ තියෙන්නේ කේබල්. ඔව් මේ තින්නේ ඉලෙක්ට්‍රික් කේබල්ස් තියෙනවා බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ KTM කියන්නේ පොළොව මට්ටමේ ඉඳන් යන ට්‍රේන් එක තමයි KTM එක කියන්නේ. LRT සහ MRT පොළොව යටින් වගේම පාලම් උඩිනුත් යනවා. BRT line එක කියන්නේ බස් line එක. ඒක යන්නේ සම්පූර්ණයෙන්ම මේවා උඩින් මොනවද මේ පාලමක් උඩින් යන බස් ලයින් එක. ඔන්න අපි KL Central වලට ආවා. ඔයගලන්ට කියන දෙයක් තියෙනවා. අදත් මේ කාඩ් එකෙන් සල්ලි කැපුන්නේ නැහැ මම මෙතනින් එනකොට. මොකද අදත් මේක වැඩ කරේ නැහැ. මෙතනදී ඒගොල්ලෝ කෝ යන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ කාඩ් වලට KTM එකට. ඔව් මේක වැඩ කරේ නැහැ. වැඩ කරේ නැහැ. දැන් අපි KL Central වලින් KL Monorail එකට තමයි යන්නේ. මෙතන ඉඳන් තමයි අපි Bukit Bintang වලට යන්නේ. මෙන්න ඉන්න අපේ අක්කලා දෙන්න අද්ද ගාල්ලගෙන. අපේ අක්කලා දෙන්න අද්ද ගාල්ලන් යනවා. අපි දැන් යන්නේ Bukit Bintang වලට තමයි යන්නේ. මෙතන ඉඳන් අපි KL Monorail එකේ යන්න ඕනේ Bukit Bintang වලට යන්න. අපි දැන් යම්. මේ තියෙන වැදගත් දෙයක් තමයි මේ මාර ලස්සන, ඒ කියන්නේ හොඳ ලස්සන බේකරි ෂොප්ස් ටිකක් තියෙනවා මෙහි. සාමාන්‍යයෙන් අපිට ටිකක් අමාරු මේ හරිය යන්න. ඕ යන්නම ඒ තරම් සුවඳයි මේ හරිය. කොෆි සුවඳයි, කේක් සුවඳයි.
අසත් ඒ වගේ නැති. ඕ දවසක දවසක යන්. මොකද දැන් අපි යන්නේ පැත්තට නෙමෙයි, මේ දැන් තියෙනවා කොෆි ෂොප් එකක්. ආරම සුවඳයි මේකේ කොෆිස්. මෙහි සමහර ඔය මේන් රේල්වේ ස්ටේෂන්ස් එක මේ වගේ හොඳ ෂොපින් මෝල්ලයක් අනිවාර්යෙන්ම තියෙනවා. සමහරවිට MRT ලයින් එකේ නම් හැම ස්ටේෂන් එකක්ම වගේ තියෙනවා මෙහෙම. මේ KL සෙන්ට්‍රල් වල තමයි මේක තියෙන්නේ. ජිනදාසගේ තලබෝල තියෙනවා. ජිනදාසගේ මොකද කියලා නම් දන්නේ නැහැ, තලබෝල තිබ්බනේ. මේක සාක්කුවට දාන්න ඕනේ. සාමාන්‍ය මේ හරි තවත්ය තමයි හරිම සුන්දරයි. මොකද ඔය පර්ෆියුම් ෂොප්ස් එහෙම තියෙනවා මේ හරි. එක එක ජාති ෆෝන් බැක් කවර්ස් මෙතන ගොඩාක් තියෙනවා. කියන්නේ මේ KL මොනෝරේල් ලයින් එක, මේ KL කියන කියන්නේ KL සිටි එක ඇතුළෙම දුවන එකක් මේ KL මොනෝරේල් ලයින් එක කියන්නේ. මේක සිටින් එක බලුවොත් ඔයගලන්ට පේනවා මේකේ මේ සීට්ස් තියෙන විදිය පවා සාමාන්‍යයෙන් වෙනස්. LRT සහ KTM එකට වැඩිය ගොඩක් වෙනස් මේකේ සීට්ස් තියෙන පැටි පවා. මේකෙත් මෙතන උඩ ගහලා තිනවා කොහෙටද යන්න කියලා. දැන් අපි KL සෙන්ට්‍රල් වල ඉඳන් යන්නේ බුකිත් බින්තැන් වලට. අපිට සාමාන්‍යයෙන් අපිට ස්ටේෂන් පහක් යන්න තියෙනවා බුකිත් බින්තැන් වලට. ඇත්තරම අපි ඇවිල්ලා දැන් බැස්සා. අපි බැස්සේ ඇවිල්ලා මේ අපි බැස්සේ ඇත්තරම ඉඹි කියන ස්ටේෂන් එකෙන් බැස්සේ. හේතුව තමයි මේ ඉඹි වල තමයි ටයිම් ස්කොයර් එක තියෙන්නේ. ඒ කියන්නේ මැලේෂියා වල තියෙන ටයිම් ස්කොයර් එක තියෙන්නේ ඉඹි වල. අපි දැන් එනකොට දැක්ක ඉඹි වල ඉඳන් බුකිත් බින්තැන් සිටි සෙන්ටර් එකටත් පොඩ්ඩ දුරයි තියෙන්නේ, පයින් යන දුර ළඟමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ ලස්සන මෙහෙ තියෙනවා මේ
අර හොඳ ලස්සන ලයිට් දාපු පඩිපෙලක් තියෙන පඩිපෙලක් තියෙනවා ලස්සන සරසලා තියෙනවා ලස්සන සරසලා තියෙනවා මේ ක්‍රිස්මස් ඉඳා ඒකත් තියෙන්නේ ඔය ඒකත් තියෙන්නේ ඉඹිවලම තමයි අනිත් එක ටයිම්ස් ස්ක්වයර් මාර් විදිහට ඩෙකරේට් කරලා ඩෙකරේට් කරලා තියෙන්නේ අපි කලින් එනකොට අපි දැක්කා ඉතින් ඒකෙන් තමයි අපි දැන් ටයිම්ස් ස්ක්වයර් එකට යන්න හදන්නේ අපි ගිහින් බලමු ටයිම්ස් ස්ක්වයර් එකට කොහොමද ඒකේ ලස්සන කියලා ඒ වගේම මේ රටේ ඇඩ්වර්ටයිසින් ගැන කියනවා නම් ආයිත් මේ අහන්න දෙයක් නැහැ මොකද හැමදැනම වගේ LED පැනල් වලින් තමයි මේගොල්ලෝ ඇඩ්වර්ටයිසින් ගොඩක්ම කරලා තියෙන්නේ මේ වගේ LED පැනල් තියෙනවා ගොඩක් හැමදැනම වගේ තියෙන සාමාන්‍ය මේ පෝස්ටර් කටවුඩ් නැහැ පාරයිනෙත් තියෙන්නේ මේවා තමයි LED පැනල් වල තමයි තියෙන්නේ පල්ලෙහාට ගියාම බලන්න පුළුවන් අපිට ඔව් සාමාන්‍යයෙන් පල්ලෙහාට ගියාම ගොඩක් තියෙන්නේ ඒවම තමයි ඒ වගේම මෙන්න මෙතන මේ මොනෝ රේල් එකෙත් අර විදියටම ගහලා තියෙනවා මේ ප්ලැට්ෆෝම් එකට එන්නේ මොන again platform එකෙන් අනේක දැන් MR1 කියන්නේ KL Central එතකොට monorail වා again station 1 station 2 3 4 5 දැන් මේ ඉබි මේ අපි ඉන්න එක ගැන තමයි මෙතන ගහලා දෙන්නේ මේ ඉබි කියලා ඊට පස්සේ තියෙනවා Bukit Bintang ඊට පස්සේ Rajasulan ඊළඟට Bukit Nanas Medan Tanku Chowkit Titiwangsa ඒ විදිහට තමයි තියෙන්නේ මේ platform 1 එක කියන්නේ ඒ පැත්තට යන train එක තමයි ඒ තියෙන්නේ ඊට පස්සේ එහා පැත්තට ගියොත් බලා ගන්න පුළුවන් මේ එහා පැත්ත යන ටික. එතකොට මේ ටික තමයි. එතකොට එහා පැත්ත ගහලා තියෙන හංතුවා මහරජලීලා තුවාන් සම්බූතන් කේල් සෙන්ට්‍රල් කියලා එහා පැත්ත ගහලා තියෙනවා. මෙතන ගහලා තින්නේ මේ ඊළඟට එක ටික. ඒ වගේම තමයි දැන් මේකේ ඔයාලට පේනවා ඇති මේ නම ඉස්සරහින් එක එක සිම්බල් මාක් දාලා තියෙනවා. මේ දාලා තියෙන්නේ යන්න පුළුවන් ට්‍රේන්. ඔව් ඒ කියන්නේ ඒ ඒ රේල්වේ ස්ටේෂන් එකට ගියොත් ඔයාලට ගන්න පුළුවන් ට්‍රේන් තමයි මේ දාලා තියෙන්නේ. මේ දාලා තියෙන්නේ. ඒ වගේ හැම එකකම මෙහෙම දාලා තියෙනවා. ඒ කියන්නේ ස්ටේෂන් එකේ මොනවා හරි තව ට්‍රේන් තියෙනවා නම් දාලා තියෙනවා. ඒ ටික ඔක්කොම දාලා තිනවා. සාමාන්‍යයෙන් කලර්ස් ඔක්කොම දාලා තියෙන එක පල්ලෙහා තියෙනවා. මොකද්ද මේ තියෙන්නේ කියලා ඒගොල්ලෝ විස්තර කරලා දීලා තිනවා. ඒ වගේම අපි KL Central ගැන ස්පෙෂලි කියනවා නම් KL Central ආවොත් සාමාන්‍යයෙන් ඕනම පැත්තකට තියෙන ට්‍රේන් එකක් හොයා ගන්න පුළුවන්. KL Central තමයි මේ ට්‍රේන් වල මේන් හබ් එක. ඒ වගේම මේ ඕනම ස්ටේෂන් එකක එළියට යනකොට ලොකු බෝඩ් එකක් දාලා තිනවා. ඒ කියන්නේ ඒකත් LED බෝඩ් එකක් දාලා තිනවා මේ ඒ පැත්තට ගිහිල්ලා යන්න පුළුවන් හොඳ ඒ කියන්නේ ඒ පැත්තේ තියෙන ප්‍රසිද්ධ දේවල්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් shopping mall දිනනවා නම් මොනවද ඒ ඔක්කොම? pool දිනනවා, university දිනනවා නම්. ඒවා විශේෂයෙන් මේ දේවල් ගහලා තියෙනවා. දැන් අපි යන් Times Square පැත්තට. ඔව් exit වෙන්න ඕනේ. exit වෙලා